අයබෝවන් දවසේ පුවත්ප්‍රථමයෙන් ගෙනෙන සිත ටීවී තව සහය ප්‍රවෘති විකාශයයි මේ. මම රුවින්ද්‍යා සයුරී සුදසිංහ. අපි මුලින්ම දකිමු සිරස්තල. විදේශීය ආයෝජන රටට පැමිණීමේ වාසිය ගමට බව අගමැති පවසයි. සයිටම් ගැන රජයේ ස්ථාවරය. ජනතා විමුක්ති පෙරමුණ තවත් අරගලයකට සැරසෙයි. ප්‍රබල තරගයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට යලිත් පරාජය වැළඳ ගැනීමට සිදුවෙයි. අනුග්‍රහය Freshness every day. Daily deals with it. Asama sama pramithiyak saha neum bawak sandha dinapata aduma milak. Let's go. Apico Super Center. ඩිල්මා තේ සමාගම විසින් කටුබැද්ද ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නාගරික වන උද්‍යානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් ඊයේ පසුරුවේ විවෘත කෙරුණා. ඩිල්මා තේ සමාගම විසින් කටුබැද්ද ප්‍රදේශයේ පවත්වාගෙන ලබන නාගරික වන උද්‍යානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඊයේ පසුරුවේ විවෘත කරනු ලැබුවා. ජෛව විවිධත්වය පිළිබඳ දැනුම ලබා දීමටත් ස්වභාව ධර්මයේ සුන්දරත්වය සහ මනස සංසුන් කිරීමට උපකාරී වන අයුරින් ඩිල්මා අධිපති මෙරිල් ජයප්‍රනන්දු මහතාගේ සංකල්පයක් අනුව රුපියල් මිලියන 250ක වාණිජ වටිනාකමක් සහිත මෙම නාගරික වන උද්‍යානය නිර්මාණය කර තිබෙනවා. පළතුරු පැල දසදහසක් රෝපණය කිරීමේ වැඩසටහනද මෙහිදී ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරුණා. නාගරික උද්‍යානය විවෘත කිරීමෙන් අනතුරුව ඩිල්මා ආයතනය විසින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන ළමා මධ්‍යස්ථානයේද ජනාධිපතිතුමා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහි නිවාසික දරුවන්ගේ සුවදුක් විමසා බැලූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කතා බහක නිරත වෙමින් ගීත ගායනයටද එක් වුණා. ශක්ති ජාතික ණය යෝජනා ක්‍රමේ සමාරම්භක උත්සවය අද අරලියගහ මන්දිරයේදී පැවැතුණා. යක්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුවශක්ති අදහස් 20000ක් ව්‍යාපාර 20000ක් රැකියා දසලක්ෂයක් බිහිකරන ජාතික වැඩපිළිවෙලේ එක් පියවරක් අද ආරම්භ කෙරුණා. තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනය කර ඔවුන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට හිතකර පරිසරයක් ඇති කර දීමටත් ඒ සඳහා ඍජුව වැදගත් වන තාක්ෂණීය මූල්‍ය සම්පත් වෙළඳපොළ සහ නව දැනුම ලබා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛතම අරමුණ වෙනවා. තම උත්සාහයෙන් ජීවිතය ජයගත් දිරිය මිනිසුන් කිහිප දෙනෙක් මෙම අවස්ථාවට එක් වූ අතර ඔවුන්ගේ ජීවන ගමනේ අත්දැකීම් සඳහන් කළා. අලුත් ව්‍යාපාරයකට ඔබට අලුත් අදහස් ඇත්නම් එය ආරම්භ කිරීමට ඔබට අවශ්‍ය නම් ඒ සඳහා ඇති එකම ගැටලුව ඔබට මුදල් නැතිවීම විය හැකි. දැන් එය ඔබට ගැටලුවක් නොවනු ඇති. සුවශක්ති ජාතික වැඩසටහන ඔබට විසඳුම් සපයනු නොඅනුමානයි. මෙම ජාතික සුවශක්ති වැඩසටහන සඳහා අග්‍රාමාත්‍යවරයා මෙන්ම මහබැංකු අධිපතිවරයා සහ අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. To provide concession of finance to MSMEs in Sri Lanka. ශ්‍රී ලංකාව තුළ මූල්‍ය උපදෙස් ලබා දීමේ කටයුතු ඉතාම සුබවාදී. දරිද්‍රතාවය නැති කරන්නත් ආර්ථිකය සමබරව රැගෙන යන්නත් මූල්‍ය ආයතන රට තුළ විශාල මෙහෙවරක් සිදු කරනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පියවරගෙන තිබෙනවා ණය පහසුකම් ලබා දෙන්න. ඒ සඳහා රුපියල් බිලියන 79.5ක් වෙන් කරලා තියෙනවා. අපේ කළමනාකරණ යන්ත්‍රය තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් පවතිනවා මේ මූල්‍ය ණය පහසුකම් ලබා දීමේදී. අපි ඒ ගැටලු නිරාකරණය කරගත යුතුයි, හඳුනාගත යුතුයි. ඒ සඳහා විසඳුම් ලබා දෙන්නට නම් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මගින් අද හඳුන්වා දුන් මේ ස්වශක්ති ණය පහසුකම තුලින් සාර්ථක දියුණුවක් ලැබෙනවා මෙරට රැකියා ශ්‍රේෂ්ඨයට. මෙමකින් රට තුළ නව ව්‍යාපාර 25000ක් පමණ බිහිවනවා. අප ඉලක්ක කරන්නේ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රජාව. ස්වශක්ති ණය ප්‍රධානීට දිවයිනේ රාජ්‍ය පෞද්ගලික බැංකු සියල්ලම දායකත්වය ලබා දෙනවා. ඒ වගේම රටේ ග්‍රාමීය පරිසරයේ ශක්තිමත් මූල්‍ය පද්ධතියක් ඇති කරගන්නයි අපට අවශ්‍ය වී තිබෙන්නේ. And uplift village level economic ecosystems. Thank you very much. සසක්ති වැඩසටහනේ අරමුණ අදහස් 25000කින් ව්‍යාපාර 25000ක් ඇති කරන්න. ඒ ව්‍යාපාර 25000න් කඩමන්දිය ශක්තිමත් කරන්න. මේ කඩමන්දියේ ආර්ථිකය දියුණු කරන්න මේ අලුත් වැඩසටහන ගෙනාවේ. මේකේ සාර්ථකත්වය තීරණය කරන්නේ අපි නෙමෙයි. තෝරන්නේ අපි නෙමෙයි. වාණිජ බැංකු 17. සාර්ථක නම් අරගන්න. විශේෂත්වයක් කරන කණ්ඩායමකුත් ඉන්නවා. ඒ තමයි කාන්තාවන්.
අද ගමේ ව්‍යාපාරවල වැඩියෙන් එදෙන්නේ කාන්තාවන්. ඉතින් කාන්තාවන්ට තමයි විශේෂ වැඩසටහන අපි මේකෙන් විශේෂත්වයක් කරන්ට ඉන්නේ. ඒ නිසා අනික් වේ අඩුපාඩුකම් බල්ල අත දෙන එක. මේක අපි පටන් ගෙන ආණ්ඩුවෙන් අන්තිමට රුපියල් කෝටි 400ක් වෙන් කරනවා. ඒත් බැංකු ඔක්කොම එකතු වුණාමයි බලාපොරොත්තු වෙනවා කෝටි 1200ක් දෙන්න. ඒක විශාල මුදලක්. ආරම්භ කරන එකට ලක්ෂ 2.5ක් කියන්නේ විශාල මුදලක්. ඒ තමන්ගේ ශක්තියෙන් ඉදිරියට යන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන් අපි මේ ආණ්ඩුවක් ඇති කරගෙන ඒ වාසිය ජනතාවට ලබලා දෙන්න. ඒ වාසිය ලබලා දෙන්න තමයි රැකියා ලක්ෂ 10ක් බිහි කරන්න ක්‍රියා කරන්නේ. ඒක විශාල වැඩසටහනක්. එක පක්ෂයකට තනියම කරන්න බැරි නිසා පක්ෂ දෙකම එකතු වෙලා ප්‍රධාන පක්ෂත් අනික් අයත් එකතු වෙලා මේ වැඩ කටයුතු දෙන්නේ. ඉතින් මේක ආරම්භ කළා. මේකෙත් අපි අඩුපාඩු බලන්න. අඩුපාඩු වලින් පස්සේ අපි ඒවත් සංශෝධනය කළා. මීටත් වඩා මුදල් ලබලා දෙන්නයි ක්‍රියාත්මක කරන්න කියලා අයි බලාපොරොත්තු වෙනවා. ආර්ථිකයේ අන්තිමට ඒ වාසිය පොඩි මිනිහට ලැබෙන්න ඕනේ. ඒ ආර්ථිකයේ වාසිය ගමට ලැබෙන්න ඕනේ. ඒ ආර්ථිකයේ වාසිය නිසා මේ රටේ මධ්‍යම පන්තිය ව්‍යාප්ත වෙන්න ඕනේ. අන්න ඒ අරමුණු ඇතුව තමයි අපි මේ වැඩසටහන කරන්නේ. තවත් අලුත් වැඩසටහන් ගේනවා. සහල් ආනයනය තුළින් පාරිභෝගිකයාට රජය විසින් ලබා දී ඇති සහන සහ වී ගොවිතැන නගා සිටුවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ පැනයකට පිළිතුරු වශයෙන්. පාරිභෝගිකයාට ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට හාල් කිලෝ එකක් සඳහා රුපියල් 100කට වැඩි උසුලාගත නොහැකි මුදලක් ගෙවීමට සිදු වී ඇත. රජයේ මගින් ආනයන තීරුබදු විශාල වශයෙන් අඩුකොට සහල් විදේශයන් සහ ආනයන කිරීමට ඉඩ ප්‍රස්තා ලබා දුන්නේ. නමුත් ඒ තුළින් සහල් පරිභෝජන ජනතාවට සහනයක් අයත් වී නොමැත. දැනට මේ රටේ විශාල නියඟයක් තියෙනවා. මම හිතන්නේ කාලෙකින් පස්සේ උනේ තදම නියඟේ තියෙන්නේ. ලංකාවේ විනිෂ්පාදනයේ 30%, 40% අතර තිබෙන්නේ. මේ සැරේ අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ආපදා කළමනාකාර අමාත්‍යාංශයෙන් මේ නියඟය ගැන දැන් මූණ දෙන්න පීවර අරගෙන යනවා. ඒ නිසා අපිට සම්පූර්ණ නිෂ්පාදනය ලංකාවෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අපි අතීනය කරා මාස 3ක කාලයක් තුළ සහල් මෙට්‍රික් ටන් 250,000ක් ආනයනය කිරීමට පෞද්ගලික අංශයේ සියලුම සහල් ආනයනකරුවන්ට මේ අටතේ සහල් ආනයනය කරන්නට අවස්ථා ලබා දුන්නා. පාරිගුව ජනතාව වෙත දැඩි හැකි මිලකට සහල් ලබා දීමටත් සහල් ආනයන ඉක්මන් කිරීමටත් පහසුකම් සැලසමින් කලින් පනවා තිබූ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 15ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් අඩු කරමින් 2017 ජනවාරි 28 වෙනි දින ක්‍රියාත්මක පරිදි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 5ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පමණක් පනවා තිබෙනවා. අපි ඒ වගේම බලාපොරොත්තු වෙනවා තව මෙට්‍රික් ටන් 100ක් දැනට ඒ පුද්ගලික වෙළඳුන් ආනයනය කරන්නට පියවර අරගෙන තිබෙනවා. ඉදිරි කාලයේ එම තොග වෙළඳ පොළට මුදාහැරීමෙන් පසු සහල් මිල තවදුරටත් අඩු වෙනවා. කෙටි කාලයක් තුළ නියඟය නිසා සම්පූර්ණ හාල් ප්‍රමාණය නොලැබුණ නිසා මිල වැඩි වෙලා තියෙනවා. ඒ ගැන රජයක් හැටියට අපේ කනගාටුව ප්‍රකාශ කරන ජනතාවට මේ ආපහසුතාවයට මුහුණ දීම ගැන. ඒත් මේ මිල අඩු වෙන්න යනවා ඊළඟ සති දෙක තුළදී මේ හාල් එන්ටෙන්ඩ ලංකාවට. වීගොවියටද අසාධාරණයක් නොවන පරිදි සහල් මිල අවම සීමාවක පවත්වා ගනිමින් පාරිභෝගිකයන් උපරිම සහනය සැලසීමට අපගේ රජය විසින් සෑම උත්සාහයක්ම දරනු ලැබෙනවා. දැන් තමයි මහකන්නේ කැපීගෙන එන්නේ මුලින්ම අම්පාරේ දිස්ත්‍රික්කේ. ඒ හින්දා ගොවියට අසාධාරණ මිලක් හම්බ වෙන්නේ නැහැ. මීට ඉස්සර හැමදාටම වඩා මිලක් ලැබෙනවා. හාල් ගැන කියන්න තියෙන්නේ දැන් තීරණයක් අරන් තියෙනවා. නාඩු 72යි සම්බා 80යි. ඒ හින්දා අද ඉඳන් වෙළඳ පොලේ තියෙනවා. ගැසට් එක ගහවද නැද්ද කියලා ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. හෙටුදේ කඩේට ගිහිල්ලා බලන්න. හාල් ටවුන් ලක්ෂයක් ලංකාවට ගේන්න දැන්ට ආනයනය කරන්න පුද්ගලික අංශයෙන් කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව ඉතුරු ප්‍රමාණයත් අරගෙන මේ සියල්ලම එක සැරේ ගේන්න උවමනා නැහැ. ඒත් එයා බාර අරගෙන තියෙනවා ආනයනය කරන්න ලංකාවට. දැන් 50,000ක් ගෙනල්ලා තියෙනවා. තව ලක්ෂයක් එන්න තියෙනවා. ලංකාවේ නිෂ්පාදනයේ තියෙනවා. මේ ඇහුව ගැසට් එක සම්බන්ධ තිබ්බ ප්‍රශ්නේ ගිය ගමන මේ කියපු විගසම ගැසට් ගැහුවයි කියලා මන්දුල ගුණවර්ධන උසාවියට ගියා. ඒ උසාවියෙන් දුන්න තීන්දුව තමයි මෙතර පරක් වෙලා තිබෙන්නේ. අද ගැසට් කළා තියෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමනේ ඔබතුමාගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වී නිෂ්පාදනයේ පාත වැටි ඇති බව ඔබතුමා පිළිගන්නේද කියන එක පළවෙනි කාරණා. ඕන තරම් වී තිබුණා. දැන් තියෙන පොර ප්‍රශ්නේ අතුර ප්‍රශ්නයක්. ජලය ලැබුණ නැත්නම් පොර දාලා වැඩක් නැහැ. අපි ඔක්කොම දන්න කාරණයක්. කොච්චර පොර දැම්මත් වතුර නැත්නම් වී වගා කරන්න බෑ. ඕක දන්නේ නැතුවද මේ රටේ ආර්ථිකය ගැන මුතුමයක් තමයි 2014 එක වී අටයක් ගත්තේ නැති එක යලකන්නේ. අපි ඕන තරම් පොර දෙන්න බුණ වතුර නැතුව දැන් අද ගොවින්ගේ ප්‍රශ්නේ පොර නෙමෙයි. සරය කියන වතුර ලබලා දෙන්න කියලා ඔබතුමාට පුළුවන් හොඳ මේක ඔබතුමාත් ගිහින් පූජාවක් කරලා වැස්ස ලබලා දෙන්න. ගමෙන් තමයි වතුර නැකුවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අපි දුන්න වතුර ස්කීම් එක ගිහිල්ලා විවෘත කරලා ආපු එක
විතර ඔබතුමා වත් කරලා තියෙන. ගරු අග්‍රාමාත්‍යතුමා. ගරු කතානායකතුමා මම මෙතෙක් කල් හිතුවේ කලාවැව මින්නේරියවැව මේ ප්‍රතිසංස්කරණය කරේ ඩීඑස් සේනනායක මහතුමා කියලා. මම හිතුවා අපි දන්න ගල්ලව හැදුවේ ඩීඑස් සේනනායක මහතුමා, මහවැලිය හැදුවේ ජයා ජයවර්ධන මහතුමාගේ යටතේ ගාමිණී දිසානායක. මොකද්ද මහින්ද රාජපක්ෂ හැදුවේ කියලා අපිට කියන්න? හැදුවේ වරායක් පුරව ගන්න බැරි වුණා. දැන් ඔබතුමා කියනවා ආනයන කරන සහල් මේ රටට බෙදා හැරීම සඳහා කටයුතු කරනවායි කියලා. තත්ත්වානුකූලභාවය සහ කුසල රසායනික ද්‍රව්‍ය සහ ආසනික් පිළිබඳව තත්ත්වය පරීක්ෂා කරලා බලලා ලබා දෙන්න කටයුතු කරන්න නේද කියන එක මම ඔබතුමාගෙන් අහනවා. ඒ ගැන අපි බලලා කටයුතු කරන්නම්. මතක තියාගන්න කොයි මාර්ගයේ හාල්ද කියලා 2015 ඉස්සර ලංකාවට ගෙනාවේ. අපි දැනුම් දෙන්නම් ඒ ගැනත් පරීක්ෂා කරන්න කියලා. වරායිද ටෙස්ට් කරලා අරගන්න කියලා අපි කියන්නම්. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. එහිදී මාලබේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබඳ උද්ගත වැති ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැනුණා. මෙම අවස්ථාව සඳහා හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාද එක්ව සිටියා. ප්‍රශ්නේ ඇත්තටම මතුවෙන්නේ අවසාන ශිෂ්‍ය උපාධි අරගෙන එළියට ආපුවම වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමයි. වෛද්‍ය වරුන්ගේ සංගමය මේකට දිගටම විරෝධය පළ කරමින් හිටියා. ඉතින් වෛද්‍ය සංගමයේ විරෝධය කියන එක අමුතු දෙයක් නෙවෙයි. මොකද මේ අය සහකාර වෛද්‍ය නිලධාරීන්ට වෛද්‍ය උපාධිය පිරිනමන්න යනකොට මේ අය සම්පූර්ණයෙන් මේකට විරුද්ධ වුණා. හෙදියන්ට උපාධිය ලබා ගැනීමටවත් සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. සායන කටයුතු කරගෙන යන්න ඉස්පිරිතාලවල ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා ඒ කුහකකම, කැතකම, බලුකම, ජරාකම පිරිලා තියෙන්නේ ඒ සංගමයේ ඉන්න අයගේ. මට පේන විදිහට කොතලාවල පීඨයේ දාපු ඇප්ලිකේෂන් UGC එක පිළිගත්තේ නැේද? ගෝඨාභය කරේ ඒක පාර්ලිමේන්තුවට පෙරම පණතක් ගෙනාවා. වෛද්‍ය සභා පණත වෙනස් කරා. වෙනස් කරන්න පොඩ්ඩක් වෛද්‍ය සභාව එහෙම මෙහෙම බෑ කියනකොට වෛද්‍ය සභා ලේකාධිකාරීවරයාට කරදරයක් වුණා. ඊට පස්සේ දස් ගාලා ඒක අනුමත කරා. වෛද්‍ය සභා පණතත් සංශෝධනය කරලා වෛද්‍යවරුන්ගේ සංගමයක් දනගස්සලා වෛද්‍ය සභාවක් දනගස්සලා ඒක මේක කරා. හැබැයි ඒ මොකකටවත් ওই වෛද්‍ය සංගමයවත් ওই වෛද්‍ය සභාවවත් මේ කිව්වේ මට කියන්න කියන්නේ ওই මෛද්ද විද්‍යාලයේ ওই පාරට බහැලා ওই උපවාස කරන එක ළමෙක් අපි ටියුෂන් ගියේ නැහැ කියලා. එහෙමනම් ඇයි එතනින් එහාට සල්ලි ටිකක් දීලා ඉගෙන ගන්න තව දරුවෙකුට අවස්ථාව දෙන්නේ? මම යෝජනා කෙරුවා මේ ළමයින්ට X16 විභාගෙ ඉඳ ගන්න ඔබතුමාගේ අවසරය දෙන්න. ඉතින් මේ ප්‍රශ්නේ ඇති කරගත්තේ ඒගොල්ලෝ. එදා එක සෙටල්මන්ට් එකට ආවනම් මේක 50-50. SLMC එකක් දිනනවා ළමයි දිනනවා. නඩු ගියාම දැන් ගෙඩිය පිටින් මේ සයිටම් එකට දීලා තියෙනවා. අවසාන විභාගයේ ප්‍රමාණවත් කියලා ලියාපදිංචි වෙන්න. දැන් මේගොල්ලෝ කියනවානේ ප්‍රවිතිය කියලා. මේ වෛද්‍යවරුන්ගේ ප්‍රවිතිය මොකද්ද? නඩු තීන්දුව පිළිගන්නත්. උසාවියේ නඩු තීන්දුව අපිට පිළිගන්න උඩ ආණ්ඩුවට බෑ තීන්දුව එකස් කරන්න. වෛද්‍ය සභාව තීන්දුව ගරු කරුවට නැත්තම් ඒකයි යට අධිකරණයට යන්නේ. ලංකාවට එන විශ්වවිද්‍යාල පවා ස්පිතාලයක් හදන්න සූදානම් නැහැ. නමුත් දෙවිල් ෆඩයන් මැතිතුමා තනියම උනාඩු පාඩුකක් තිබ්බත් ස්පිතාලයක් හැදුවා. දැන් එතුමා කියන නිකන් ආණ්ඩුවට දෙන්නම්. ඒක ආණ්ඩුවේ ස්පිතාලයක් හැටියට ලෙඩ්ඩුන්ට නොමිලේ මේ දෙන රෝලක් කරන්න පුළුවන්. අපි මේක ආරක්ෂා කරන්න පෝෂණය කරනවා. අපි තව වෛද්‍ය විද්‍යාල දෙකක් අරිනවා මේ අවුරුද්දේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කිව්වට බූර්වාගේ නිදහස් නෙමෙයි. නීතිගරුක යුක්තිගරුක පිරිසක් හැටියට වෛද්‍යවරු මේ උසාවි තීන්දුව පිළිගන්න ඕන. ඒගොල්ලෝ පිළිගන්න බෑ කිව්වොත් එහෙම ලියාපදිංචි කරුවට නැත්තම් ඒගොල්ලෝ උසාවි යන්න වෙනවාමයි. විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා අපි ලෝක බැංකුවේ ආධාර ඇතිව ප්‍රමිතිය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් අපි හැම විශ්වවිද්‍යාලයකම අපි ආරම්භ කරලා තියෙනවා. අනිත් එක විශ්වවිද්‍යාල අතර තරඟයක් තියෙන්න ඕනේ. ඒ තරඟ තුළින් තමයි ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාලය දියුණු වෙන්නේ. අපි කැමති රජයක් ඇටියට වෛද්‍ය සභාව කියනවා මේ ළමයින්ට ඇක්සිස්ටින් එකට ඉඳ ගන්න දෙගත්තොත් අපි පිළිගන්නවා කියලා අපි අධිකරණයට ගිහිල්ලා නීතිපති හරහා අපි කියන සූදානම්. නමුත් ඒගොල්ලෝ එහෙම කියන්න ඕන. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති සියලු අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව ආණ්ඩුව නිශ්චිත ප්‍රකාශයක් සිදු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හමු වුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයේදී මෙහිදී ජනතා විමුක්ති පෙරමුණු නායකත්වය ශිෂ්‍ය නියෝජිතයින් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා. කෙසේවිතත් මේ වන විට දිවයිනේ වෛද්‍ය පීඨ අටම නියෝජනය කරන සිසුන් මෙම සිදුවීම මූලික කරගනිමින් සිය අධ්‍යාපන කටයුතු වලින්ද ඉවත්ව සිටිනවා. මෙම හමුවෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවා තිබුණා. මා දැක්ක ඊයේ රාජසේන අමාත්‍යවරයා කරන ප්‍රකාශයක් තිබෙනවා. ඒ ප්‍රකාශය අරහු ඇඟවුමක් දෙන්න උත්සාහ කරනවා. මෙම වෙඩිතැබීම් පිටුපස සයිටම් ආයතනයට එරෙහිව කටයුතු කරන ව්‍යාපාර සහ සංවිධාන සිටිය හැකි බව. මෙය සයිටම් ආයතනට එරෙහි දේශපාලන ව්‍යාපාර, ශිෂ්‍ය ව්‍යාපාර, බහුජන ව්‍යාපාර වෙත පැටවීම සඳහා දරන උත්සාහයක් තිබෙන බව පැහැදිලි. අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවට ඕනෑම අපරාධයක් ඝාතනයක් පිළිබඳව සොයාගැනීමේ ඉතිහාසයක් තිබෙනවා.
හැබැයි හොයාගන්න බැරි වෙච්ච අපරාධ, හොයාගන්න බැරි වෙච්ච ඝාතනය හැම එකක් පිටපසම ආණ්ඩුව හිටි. ඒ නිසාද සරල සූත්‍රකරණයක් දිනව මොකද්ද? යම් ඝාතනයක් අපරාධයක් හොයාගන්න බැරි නම් ඒ පිටපස ආණ්ඩුව ආශිර්වාදයෙන් සාරකවරණ තියෙන බව. ඒ නිසා ආණ්ඩුව තමන් වෙත එල්ල වී තිබෙන චෝදනාවෙන් නිදහස් වෙන්න නම් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කොට ඒට හවුල් වන නිලධාරව කළ යුතු තිබෙනවා. මේ සයිටම් ආයතන අහෝසි කිරීම සඳහා තීරණයකට ආණ්ඩුව එළඹිය යුතුයි. එසේ එළඹෙන්නේ නැත්නම් මේ රටේ සියලු බලවේගයන් එක්ක ඒකාබද්ධව මෙම සයිටම් ආයතන අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ අපි කිසි ව්‍යාපාරය, බහුජන ව්‍යාපාර, තවත් දේශපාලන කණ්ඩායම් එක්ක මේ සටනට අපි අවතීර්ණ වෙන්න සූදානම්. එක වැරැද්දක් විසින් අනිත් වැරැද්ද නිවැරදි වෙන්නේ නැහැනේ. කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය රජයේ විසින් පවත්වාගෙන යන ආයතනයක්. ඇත්තටම සිදු කළ යුතුව තිබෙන්නේ අපේ රටේ මේ අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණය බිහි කිරීම සඳහා මේ ආයතනය නිවැරදිව පාවිච්චි කිරීම. අපි කියන්නේ ඉසෙඩ් අගය මත නොමිලේ වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන තැනක් බවටත් KDU කඩිනම් පත් කළ යුතුයි. මේ ආණ්ඩුව කියනවානේ දැන් මේ වෛද්‍යවරු මදි, ඒක නිසා මේ වෛද්‍ය නිෂ්පාදනය කරන කඩමින් මේ කරන්නේ කියලා. එහෙම ආයතන තිබෙනවා. ඒක ප්‍රයෝජන ගන්න ඕන. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිස මුස්තාපා මහතා සහ මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් අද පැවැතුණා. ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේ සීමා නිර්ණ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීමටයි. අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාව මැතිවරණ ලේකම් කාර්යාලයේදී හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. පනතේ තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් අගමැතිතුමාගේ ප්‍රමුඛ මගේ කැබිනට් සබ් කමිටුවක් තිබ්බා. ඒ වගේම අදත් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් තියෙනවා. ඒ පනතේ යම් යම් සංශෝධන කරන්නේ නැතුව අපට මේ ඡන්දතියීමේ වාතාවරණයක් නැහැ. ඒ සම්බන්ධයෙන් උත් මේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අපි මේ පනතේ තියෙන අඩුපාඩු පුළුවන් තරම් ඉක්මනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ අපි ඉදිරිපත් කර ඇති යෝජනා මේ සංශෝධන සම්බන්ධයෙන් අපි කැබිනට් එකට මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. විපක්ෂයේ මට චෝදනා කරන සමහර උදවියකින් මම ඉල්ලා හිටින්නේ මේ හදපු සීමා නිර්ණ වාර්තාව හදනකොට ඒ උදවිය විරුද්ධ වුණා නම් අද මේ අභියාචනා ක්‍රියාදාමයට යන්න ඕනේ නැහැ. මේ මට ඇඟිල්ල දික් කරන උදවියක් කියන්නේ මුල් වාර්තාවේ අඩුපාඩු තියෙනවා. මට රට වෙනුවෙන් හරි දේ කරන්න මට කාලයක් අවශ්‍යයි. ඔබතුමාට නිශ්චිත දිනක් දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ මම කියන්නේ වෙන සතියේ මම ගැසට් කරනවා කියලා තියෙනවා. එතකොට මේ ජූලි වලට ඉස්සෙල්ලා මැතිවරණ තියන තරම් පසු අනිවාර්යයෙන්ම ජූලි වලට කලින් අපි මැතිවරණ තියන මේ මැතිවරණ කොමිසමේ කාර්යභාරයක්. මගේ කාර්යභාරය අවසන් මේ සීමා නිර්ණ අභියාචනා ක්‍රියාදාමය මම ගැසට් කරයින් පස්සේ මගේ කාර්යභාරය අවසන් වෙනවා. ඊට කාර්යභාරය තියෙන්නේ මැතිවරණ කොමිසමේ. ඉන් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන්න ලියදුනේ විමර්ශන කමිටු වාර්තාවේ තියෙන පරිවර්තන දෝෂ නිවැරදි කිරීමේ කටයුතු තවමත් සිදු කරගෙන යනවා. සමහර ස්ථානවල හයිලයිට් කරන්න ඕන තැන් වල වෙනස්කම් වගේවා තියෙනවා. ඒවා නැවත කරගෙන යනවා. ඒ කටයුතු මං හිතනවා දැනටමත් බොහෝ දුරට ඉවරයි. සම්පූර්ණ නිවැරදි වෙන්න උන් කියන විදිහට දවසක් විතර යනවා. ගැසට් නිවේදනයකට දින වෙන් කරගෙන තියෙන නිසා අපි කමිෂන් සභාව ඉල්ලා සිටියා අඩු වශයෙන් කොටසක් හෝ හෙට දින ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා යවන්නට කියලා රජයේ මුද්‍රණාලයේ. අපි බලාපොරොත්තු වෙනවා සියලුම කොටස් රජයේ මුද්‍රණාලයට යැවෙයි කියලා ලබන සතියේ බදාදා වෙනකොට. අපේ ඒකායන බලාපොරොත්තුව මේ ගැසට් නිවේදනය හෙට දිනේ නිකුත් වෙවි කියලා. එහෙම නැත්නම් මේක තව තවත් අද හෙට කිය කල්යන් නැතුව කොහොමටත් උසාවියට දීන්දුවක් දීලා තියෙන නිසා උසාවියට ප්‍රකාශයක් කළ නිසා මාසයක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා මේ ලබන සතියේ මැද වෙනකොටවත් මේ ප්‍රකාශය ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට කෙරේ කියලා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගෙන ඇති විශේෂ තීරණ කිහිපයක් සම්බන්ධයෙන් අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතා අද මාධ්‍ය දැනුවත් කරනු ලැබුවා. දුහල්පතිවරුන්ට දීමනා වැඩි කිරීම සඳහා මා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබිලා තියෙනවා. රුපියල් 6500කින් උපරිමයට විදුහල්පතිවරුන්ගේ දීමනා වැඩි කර. මෙතෙක් තිබුණ දීමනා රුපියල් 750යි පාසල් පද්ධතියට ක්‍රීඩා පුහුණුකරුවන් 3868ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණා. අපිට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා ගුරු උපදේශන සේවය ස්ථාපිත කිරීම සඳහා. උතුරු නැගෙනහිර පළාත්වල ස්වේච්ඡා කොන්ත්‍රාත් අර්ධකාලීන පදනම් මත සේවය කරන සිවිල් ආරක්ෂක අංශයට අයත්
නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය අපිට ලැබුණා. මෙයත් හොඳ ප්‍රවණතාවයක්. දෙමළ මාධ්‍ය වතු පාසල සහ ජාතික පාසල පවතින දෙමළ ගුරු හිඟයට තාවකාලික පිළියමක් වශයෙන් විශ්‍රාමගී ගුරුවරු 3202 කොන්ත්‍රාත් පදනම් මත බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ජාතික පාසල පවතින අපොස උසස් පෙළ විද්‍යා ගණිත විෂය ධාරාව ඉගැන්වීම සඳහා උපාධාරීන් 1093ක් බඳවා ගැනීමට නියමිතයි. ගුරු සේවයේ විදුහල්පති සේවයේ පවතින උසස් වීම අපි දැන් දීම ආරම්භ කරලා තිනවා. ගුරු අධ්‍යාපන සේවයේ සියලු උසස් වීම ලබා දීමටත් මේ වෙනකොට කටයුතු කරමින් යනවා. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හෙට වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 39 වන වරටයි. කොළඹ දෙක හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ සෑම වර්ෂයකම සංවිධානය කරන නවම් මහා පෙරහැර මංගල්‍යය හෙට සහ අනිද්දා යන දෙදින තුල විදි සංචාරය කිරීමට නියමිතයි. ගංගාරාම අධිපති කලබුඩු ඥානිස්සර අපේ පොඩි හාමුදුරුවන්ගේ පූර්ණ අනුශාසනා මැද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ අගමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා. පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 39 වෙනි වතාවටයි. ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ මූලික අනුශාසනා පරිදි මෙවරද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා. 1979 වර්ෂයේදී ආරම්භ වී මෙම නවම් මහා පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 39 වන වරටයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනේ පෙරහැර මංගල්‍යය ආරම්භ වීමට නියමිත අතර නවම් මහා පෙරහැර අනිද්දා දිනේද වීදි සංචාරය කෙරෙනවා. නැටුම් ශිල්පීන් 6000ක් පමණ එක්වන අතර මේ සඳහා අලියතුන් 100ක්ද ජාතික කොඩි රැගත් තරුණ තරුණියන් 1000ක්ද එක්වීමට නියමිතයි. එවෙන්ම පෙරහැරේ සංවිධාන කටයුතු වෙනුවෙන් ජනරතන වෘත්තීය පුහුණු ආයතනයේ 3000ක් පමණ එක්ව සිටිනවා. හෙට දිනේ පෙරහැර පෙළගැස්ම ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත සහ නවම් මාවත ඔස්සේ සිදුවන අතර එහි ආරම්භය සනිටුවන් වන්නේ සීමා මාලකයේ අසලින්. ඉන් අනතුරුව පෙරහැර ගමන් මග ලෙස යෙදී තිබෙන්නේ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, ශ්‍රී ජිනරතන පාර, එම්පයර් වටරවුම, ශ්‍රී ජිනරතන පාර, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, පෙරහැර මාවත, උත්තරානන්ද මාවත, නවම් මාවත, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, ශ්‍රී ජිනරතන පාර ඔස්සේ ගංගාරාම විහාරස්ථානයට ගෙවදීමයි. මෙවර 39 වෙනි වතාවට ගංගාරාම විහාරයේ මෙම පෙරහැර සූදානම් වෙන්නේ. විහාරස්ථානයේ මෙම පෙරහැර ආරම්භ වුණේ 1979 වර්ෂයේ. මෙය මේ කොළඹ නගරවාසී හැම දෙනාගේම සහයෝගයෙන් සිද්ධ වෙන ජාතික සංස්කෘතික සංදර්ශනයක් හැටියට සලකන්න පුළුවනි. මේ සිද්ධ කරන පෙරහැර, මහා පෙරහැර අරමුණ වන්නේ ත්‍රිවිධ රත්නයට කරන පූජෝපහාරයක් හැටියටයි මේ නවම් මාසයේ සිද්ධ කරන්නේ. මේ විහාරයේ සමීපයේ ජේමිස් පීරිස් මාවත, පෙරහැර මාවත, ශ්‍රී ජිනතන පාර, පෙරහැර මාවත සහ උත්තරානන්ද මාවත සහ නවම් මාවත ඔස්සේ වී සංචාරය කිරීමටයි නියමිතව තියෙන්නේ. ඔබ හැම දෙනාත් මේ සහභාගී වෙලා පින් සිතුවිලි දියුණු කරගන්න, ශ්‍රද්ධා භක්තිය දියුණු කරගෙන පින් සිතුවිල්ලෙන් යුක්තව මේට සහභාගී වෙන ලෙස අපි හැම දෙනා ආරාධනා කරනවා. දහතුන්වන රයිගම් ටෙලි සම්මාන උළෙල ජුනි මාස 3 වෙනි දින නෙළුම් පොකුණ රංගහලේදී පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ඊයේ පසුරුවේ පැවැත්ුණේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. විශේෂයෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයට පසුගිය වසර 12ක් තිස්සේ අපි දායාද කළා රයිගම් ටෙලි සම්මාන උළෙල. ටෙලි හෝ සිනමා ක්ෂේත්‍රයේ පළමුවෙන්ම තියෙන සම්මාන උළෙල තමයි අපේ සම්මාන උළෙල. ලංකාවේ කවුරුත් කියන පරිදි ටෙලි හෝ සිනමා ක්ෂේත්‍රයේ බලපෑම් වලින් තොරව විනිශ්චයක් ලබා දෙන සම්මාන හම්බෙච්ච නැති අය බව කියන සම්මාන උළෙල තමයි රයිගම් සම්මාන උළෙල. ඒකම ඕන තැනකදී ප්‍රසිද්ධිය කියනවා. ඒ මොකද ඒගොල්ලන්ට විශ්වාසයි සාධාරණ විනිශ්චයක් ලබා දෙනවා කියලා. මම හිතන්නේ අපේ සාර්ථකත්වයේ රහස ඒකයි. මේකට අපි මිලියන 35ක් විතර වියදම් කරනවා. නෙළුම් පොකුණේ රඟහලේදී ප්‍රධාන සම්මාන උළෙල, ඊගාවට නොමිනේෂන් ඊවිනින් එක කියලා අපි වෙනම නාමයෝජනා රාත්‍රියක් අලුතෙන්ම මේකට වෙනම සංස්කෘතියක්
අඳුනලා දුන්නා. ඉතින් මේ විනිශ්චය මණ්ඩලය අපිට උදව් කළා. ඒකේ මෙතන ඉන්නවා සමහරලාට අද මේ විනිශ්චය මණ්ඩලයේ 4 දෙනෙක් දැන් එළියට යනවා. අලුතෙන් 4 දෙනෙක් එනවා ඇතුළට. ඉතින් අපි මේක හැම අවුරුද්දකම වෙනස් කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. මේ උසට අපි උසල දෙන්න මාධ්‍ය සගයෝ නැත්තම් අපිට කවදාකත් ඒක කරන්න බෑ. රයිගම් ටෙලිස් 13 වෙනි වතාවටයි මෙවර සම්මාන උළෙල පවත්වන්නේ. අපේ ප්‍රධාන සම්මාන උළෙල ජුනි මාසේ 3 වෙනිදා නෙළුම්පොකුණ රඟහලේ පැවැත්වෙනවා. ඊට සමගාමීව පැවැත්වෙන නාම යෝජනා ප්‍රසිද්ධ කිරීමේ උළෙල පැවැත්වෙන්නේ මේ මාසේ 19 වෙනිදා කිංස්බරි හෝටලයේදී. පසුගිය වර්ෂයේ වගේ මේ වර්ෂයේදී සම්මාන උළෙලේදී සම්මාන 52ක් ප්‍රදානය කරන්න නියමිතයි. විශේෂයෙන් ඔබ දන්නවා අංශ දෙකකින් අපි සම්මාන ප්‍රදානය කරනවා. එකක් ටෙලි නාට්‍ය විශිෂ්ටතා, අනික ටෙලි මාධ්‍ය විශිෂ්ටතා. ඊට අමතරව විශේෂ ප්‍රණාම සම්මාන කීපයක් ප්‍රදානය කරනවා. ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රය නගා සිටුවන්න විශේෂ දායකත්වයක් ලබා දුන්න කීප පොලක් සඳහා, ඒ වගේම ජීවිතයේ එක් වතාවක් ප්‍රදානය කරන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය විශේෂිත පුද්ගලයෙකුට ප්‍රදානය කිරීමට නියමිතයි. ඒකම අපේ සම්මාන උළෙලේ තවත් විශේෂත්වයක් වන ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා සහ නිලිය තේරීමේ වගකීම සහ අයිති අපි ප්‍රේක්ෂකයාට බාර දෙනවා. සම්පත් බැංකුව මේ 7 වෙනි වතාවට මෙම කාර්යයට සම්බන්ධ වෙන්නේ. මේ කාර්යයට සහභාගී වීම සඳහා අපිට නිර්ණායක දෙකක් තිබුණා. එකක් තමයි මෙවැනි සම්මාන උළෙලක පවතින ගුණාත්මකභාවය. දෙවැනි කාරණය තමයි මෙවැනි දැවැන්ත දෙයක් කරන්න ඒ සඳහා ලොකු කැපකිරීමක් වගේම ලොකු හැකියාවකුත් තිබිය යුතුයි. මේ කාරණා දෙක නිසා තමයි සම්පත් බැංකුව මේ වගේම අවුරුදු 6ක් ගිහිලා මේ 7 වෙනි අවුරුද්දටත් මේකට සම්බන්ධ වෙන්නේ. ඉතාමත්ම ගුණාත්මක ඒ වගේම තුලනාත්මක ප්‍රතිඵල වලින් හෙබවිච්ච ඉතාමත්ම සාර්ථක සම්මාන උළෙලක් බලන්න වාසනාව අපිට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනමට එරෙහිව ලබා දුන් අධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් අභියාචනය ඊයේ විභාගයට ගැනුණා. එහිදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ තීරණය බවට පත්ව ඇත්තේ අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු විය යුතු ඇති බවයි. නව අමරිකානු ජනාධිපතිවරයාගේ සංක්‍රමණික තහනම අත්තිටුවමින් නිකුත් වූ අධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් එරට අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ පිටු 15ක වාර්තාවකින් සමන්විත අභියාචනය ඊයේ විභාගයට ගැනුණා. අමරිකානු අභියාචනාධිකරණයේදී පැයක පමණ කාලයක් වාචික පිළිතුරු අපේක්ෂිතව අභියාචනය විභාගයට ගෙන තිබෙනවා. ඒ මොහොතේ පවා අභියාචනාධිකරණ ඉදිරිපිට පිරිසක් ඊට විරෝධය පළ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ත්‍රිපුත් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙහිදී පවසා ඇත්තේ අමරිකානු ජනාධිපතිවරයාගේ මෙම සංක්‍රමණික තහනම ලෝවැසි මුස්ලිම් වාසීන්ට වෙනස්කමක් සිදු කිරීමේ අරමුණින් ඉදිරිපත් කළේද යන්න පිළිබඳවයි. එමගින් ලෝකයේ ජනතාවකින් 15%ක් වන මුස්ලිම් වැසියන්ට බලපෑම් එල්ල නොකරන්නේද යන්න පිළිබඳවද විනිසුරු මඩුල්ල රජයේ නීතිඥයන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා. අභියාචනාධිකරණයේ අවසන් තීරණය බවට පත්ව ඇත්තේ මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට පැමිණවිය යුතු බවයි. තමන් නොව වෙනත් අයෙකු බලයට පත්වුවද ජාතික ආරක්ෂාව කෙරෙහි සැලකිල්ලක් දැක්විය යුතු අතර සංක්‍රමණික තහනමට අදාළ අධිකරණ වාරණ නියෝගයට එරෙහිව නියත වශයෙන්ම ශ්‍රේෂ්ඨ අධිකරණයට යා යුතු ඇති බව අමරිකානු නීති බලාත්මක කිරීමේ නිලධාරීන් හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා. මේ අතර ආන්දෝලනයකට තුඩුදුන් අමරිකානු අධ්‍යාපන ලේකම් දුර නාම යෝජනාව සිනට් මණ්ඩලයේ ස්ථිර කිරීමත් සමග බිලියනපතිනියක වන බෙට්සි ඩේවෝස් ඊයේ එම දුරේ තිවුරුම් දී ඇත්තේ උප ජනාධිපති මයික් පෙන්ස් ඉදිරියේ. සිනට් මණ්ඩල අනුමැතිය පක්ෂව සහ විපක්ෂව සමානව බෙදී ගිය මොහොතක උප ජනාධිපතිවරයෙකු අතරමැතියෙකු ලෙස ක්‍රියා කරමින් කැබිනට් ලේකම්වරයෙකු බලයට පත් කළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය අමරිකානු දේශපාලන ඉතිහාසයට එක් වනවා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති සිවන එක්දින තරගයේ ජයද දකුණු අප්‍රිකානු කණ්ඩායම තමන් සතු කරගත්තා. ඒ ලකුණු 40කින්.
දෙරට අතර පැවතී සිවුවන එක් දින තරගය ඊයේ පැවැත්ුණේ කේප් ටවුන්හිදී. තරගයේ කාසිය වාසිය හිමි කරගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 367ක් රැස් කළා. දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කළ පෆ්ඩු ෆ්ලේසි පන්දු 141කදී 6 පහර 3ක් සහ 4 පහර 16ක් සමගින් වේගවත් ලකුණු 185ක් රැස් කළා. Quintin de Kock ලකුණු 55ක් රැස් කළ අතර AB de Villiers ලකුණු 64ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 2ක් සහ සජිත් පතිරණ කඩුලු 2ක් බිඳ දැමුවා. ලකුණු 367ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 327ක් පමණයි. පළමු කඩුල්ල සඳහා ලකුණු 139ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගාගත් උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහී මාවතකට අවතීර්ණ කළා. He's gone big. Has he gone all the way? Yes, he has. That is sensational. Absolutely brilliant. That is a magnificent 100 from Upul Taranga. A captain's knock, if ever you see one. දික්වැල්ල ලකුණු 58ක් ලබා ගත් අතර අනිගි ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 90කදී 6 පහර 7ක් සහ 4 පහර 11ක් සමගින් වේගවත් ලකුණු 119ක් රැස් කළා. උපුල් තරංගගේ දැවියාමත් සමගින් ජයග්‍රහී සිහිනිය බොඳ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන්ගේ අසාර්ථක පිති ආරම්භය හේතුවෙන් පන්දු වාර 48යි එක් පන්දුවක් තුළ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 327කට සීමා වුණා. සඳුන් වීරක්කොඩි ලකුණු 58ක් රැස් කළා. කෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක් දින තරගාවලියේ හතරවන තරගයේද ජය තමා සතු කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අනුව තරගාවලිය 4ට බිඳුවක් ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම පෙරමුණේ පසු වෙනවා. සවසහාය ප්‍රවෘත්ති විකාශය අවසන් සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් රාත්‍රී 7:30ට යළිත් හමු වෙමු.